සීතල නත්තල ළඟ එන්නේ. අවුරුද්දත් අවසන් වන වග අපිට දැනෙනවා. හැබැයි ඒ තවත් අවුරුද්දක ආරම්භයට පාර කියන්නට. අපේ ජීවිතයේදී හමු වෙයින් වෙන්නේම ආරම්භයෙන් අවසානයෙන්ම තමයි තිබෙන්නේ. හැබැයි මේ හමු වීම නම් ජීවිත කාලය පුරාවට ඇය හෝ ඔහු සමගින් සිටින්නටම තමයි. ඒ සඳහා හොඳ හඳුනා ගැනීමක් තිබිය යුතුයි. ඒ හඳුනා ගැනීමට ඒ අතිනත ගැනීමට ඇය හෝ ඔහු ඔබට මොන විදිහටද ගැලපෙන්නේ විවාහය අපි අද කතා කරමු හස්ත රේඛා සම්බන්ධයෙන් ඔබේ විවාහය පිළිබඳව ඒ පිළිබඳව කතා කරන්නට අපත් සමගින් එකතු වන්නේ ප්‍රවීණ චෝතරවේදී දේශබන්දු සෙනරත් ලිනාර්ජ් මහතා සුබ දවසක් ඔබතුමාට සුබ දවසක් මුලින්ම දැනගන්නට කැමති හස්ත රේඛාව විද්‍යාත්මක පදනමක් සහිත දෙයක් හස්ත රේඛාව විද්‍යාත්මක පදනමක්ද අපි ඇඟිලිවල කෙළවරේ තියෙන සුලි අපි ඒ ගැන දවසක් කතා කරමු සුලි ගැන මේ සුලි කියන එක තමයි අපි ෆින්ගර්ප්‍රින්ට්ස් කියලා මේ ඇඟිලි සලකුණු කියන එක කියන්නේ ලෝකේ ඉතාම සාර්ථක විද්‍යාත්මකව පිළි අරගෙන තියෙන දෙදෙනෙකුගේ ඇඟිලි සලකුණු සමාන නැහැ කියන ඒ දෙදෙනෙක්ගේ ඇඟිලි සලකුණු සමාන නැහැ ඒ නිසා තමයි විද්‍යාත්මකව කෙනෙක්ව හොරෙක්ද මේ ක්‍රියාව සොයා ගන්න පුළුවන්කම තියෙනවා. හස්ත රේඛාව කියන එකත් ඒ වගේ තමයි. මේක ඇත්තටම බොහොම ඈත අතීතයේදී තිබුණේ නූගත් අර හයිගුන්ටගෝගේ ජනතාව කරන දෙයක්. ඊට පස්සේ පහුගිය කාලයේදී මෑත ඉතිහාසයේදී විශේෂයෙන්ම ජපානයේ ගොඩක් පරීක්ෂණ කරලා තිබුණා. ඒ වගේම ලුයි හර්මන් කියන එහෙම නැත්නම් කයිරෝ කියන පුමාත්මයා ඒ විශේෂ ගයිඩ් ටු ද හෑන් පාමිස්ටි පෝල් යුඑන් යුස්ටා කියන පොත් ගොඩාක් ලියලා ඉදිරිපත් කළ කරුණු. ඇත්තටම අපේ රටෙත් අපි ඉතාම සතුටටපත් වෙන්න ඕන ඈත අතීතයේ ඉඳලම රාවණ යුගයේ ඉඳලම තිබුණා. එහි සත්‍යතාවයේ ඔප්පු කරන්න හුඟක් මහන්සි ගත්ත විශේෂයෙන්ම කීන් ශ්‍රීගුණතිලක මහත්මයා වගේ අය. ඇත්තටම ඉන්දියාවෙත් ඒ වගේම අත දිහා බලලා බොහෝ දේවල් කියන්න අපි දන්නම ලෝකයේ තියෙන ප්‍රබලම ශාස්ත්‍රයක් තමයි නාඩි වාක්‍ය. අත දිහා බලලා හිත කියන්නටත් පුළුවන් පුළුවන්. ලෝකයේ තියෙන ප්‍රබලම ශාස්ත්‍රයක් නාඩි වාක්‍යය. ඒ නාඩි වාක්‍ය කරගන්නේ කොහොමද? ඇඟිලි සලකුණ අරගෙන. ඒ ඇඟිලි සලකුණ ඒ තරම්ම ප්‍රබලයි. ඇඟිලි සලකුණ ඒක නිසා දෙදෙනෙක්ගේ සමාන නැති නිසා. දෙදෙනෙක්ගේ එකම මොහොතේ එකම වාට්ටුවක එකම තැනක උපන්න දෙන්නෙක්ගේ කේන්ද්‍ර දෙක සමානයි. ඔව්. නමුත් ඒ කේන්ද්‍ර දෙක සමාන වුණාට ඒ විදිහටම ජීවිතේ යන්නේ නැහැ. අද්දෙක අනුව අත අනුව අපිට ඉතා පැහැදිලිවම ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා අතේ මෙය මෙසේ තිබෙනවා නම් එය වෙනවාමයි ඒ වීම වලක්ව ගන්න ඔබේ බුද්ධි මට්ටම ශක්තිමත් කරගන්න කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා අත නිසා ඒකෙන්ද තමයි යන එන තැන සනිටුහන් කරන්නටත් ඇඟිලි සලකුළුම භාවිතා කරන්න අද සරමත දැන් මේ විවාහය සම්බන්ධයෙන් තමයි අද මාතෘකාව වෙන්නේ තිබෙන්නේ දැන් විවාහය පිළිබඳව සටහන් වන්නේ කොතනද අල්ලේ අපි විවාහ රේඛාව කියලා හඳුන්වනවා අපි එතනින් කතා බහ පටන් ගමු ඔය ඇත්තටම විවාහය ගැන බොහොම ස්ථාන තියෙනවා ඇත්තටම විවාහය ගැන ස්ථාන නමයක් තියෙනවා ස්ථාන නමයක් විවාහයෙන් කියවෙනවා ඒ ස්ථාන නමෙම වරින් වරට ඔබට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා නමුත් එයි මූලික දැන තියෙන විවාහ රේඛාව මැරේජ් ලයින් විවාහ රේඛාව මේ විවාහ රේඛාව කියන එක පිළිබඳව බොහොම දීර්ඝව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන නමුත් විවාහ රේඛාව පමණක් නෙවෙයි තවත් ස්ථාන අටක් තියෙනවා හෘදය රේඛාව ජීවන රේඛාවෙන් ඉහළට නගිනේවා දෛව රේඛාවෙන් ඉහළට නගින රේඛා දෛව රේඛාවෙන් පහළට නගින රේඛා විවාහ රේඛාවේ ආසන්නයේ තියෙන තවත් රේඛා ඔහොම ගොඩාක් දේවල් තියෙනවා ඉතින් ඒකේ මූලික දැනගන්නේ විවාහ රේඛාවට. විවාහ රේඛාව කියන්නේ සුලංගිල්ලත් හෘද රේඛාවත් අතර හරහල තියෙන රේඛාව. පෙන්වන්න පුළුවන්ද? ඔව්. අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ තමයි අපිට විවාහ රේඛාව කියන්නේ. මේ විවාහ රේඛාව කියන එක මේක මේ වගේ බොහොම ලස්සනට තියෙනවා මේ අතේ මේ විවාහ රේඛාව. මේ විවාහ රේඛාව තියෙන විදිහ අනුව විවාහ රේඛාව නැමිච්ච ප්‍රමාණය අනුව විවාහ රේඛාවේ හැඩය අනුව විවිධ දේවල් පුළුවන් කියන්න. නමුත් මේ විවාහ රේඛාවක ලක්ෂණ දිහා බලලා විවාහ රේඛාවක තියෙන දේවල් දිහා බලලා සම්පත් මහත්ය පාවිච්චි කරන්න මේ සඳහා වමතද දකුණතද ඔව් ඇත්තදම අපේ රටේ කාන්තාව වහම තවමත් දික් කරන්නේ වමතයි අපි ඒ කාරණේ හරිද නැද්ද කියලා බලමු
වමතද දකුණතද මේ සඳහා භාවිතා කළ යුත්තේ? ඊට මත් වෙන පිළිබඳව දැනගන්නට ඔබට අනිවාර්යයෙන්ම රැඳී සිටින්නට කියලා අපි ආරාධනා කරන ඊට මත් ලැබගෙන මේ මුචුරා. හිත හිත හැඳින දිගු ගමනක් යන්නට ජීවන ගමන පුරාවට සූදානම් වන ඔබටයි අත අත බලා අද විස්තර කියන්නේ. සරපත අපි කතා කරමින් හිටියේ භාවිතා කරන අත වමතද දකුණතද? ඔව් ඇත්තටම තව අවුරුදු 1200කට පෙර ඉන්දියාවේදී ඉවත් වෙච්ච වරහමීර නියපු වරහමීර ආචාර්යවරයන් මේ පොතක සිංහල පරිවර්තනයක් මලගම් තියෙනවා. ඒ සිංහල පරිවර්තනයේ පිටු 3400ක පොතක් මිල 75යි. ඒ කියන්නේ 1904 ඉඳලා තියෙන්නේ. එහි කියනවා ලඝු ජාතකය කියන පොත. ඒ ලඝු ජාතකය කියන පොතේ තමයි මම හිතන්නේ පැරණි පොත්පත් වලින් වැඩියෙන්ම හස්තරිකාව ගැන විග්‍රහයක් කරන්නේ. මම ඔබට දිනක ගහලා පෙන්වන්න. එතකොට මේ පොතේ තියෙනවා පැහැදිලිවම අත් දෙක පිළිබඳව. අත් දෙකෙන් කුමන අතක්ද වැඩිය යුත්තේ කියලා තියෙන්නේ මේ සංස්කෘත ශ්ලෝක වලින්. ඒ වගේම යසුදෝ නිසිතානි මහත්මයා කියල තියෙන ජපන් පොත්වලක් තියෙනවා. පළමුවෙන්ම මම 1972 අවුරුද්දේදී අස්තරිකා ශාස්ත්‍රයේ පිවිසුනේ ගයිඩ් ටු ද හෑන් කියන පොත සිංහලට පරිවර්තනය කිරීමේ. ඒ පොතෙත් ඔය ගැන තියෙනවා. හැම කෙනෙකුගේම අත් දෙකම පරීක්ෂා කළ යුතුයි. විශේෂයෙන්ම වමතෙන් කියවෙන්නේ සිතුවිලි සහ තමන්ගේ අතීතයේ පිළිබඳවත් පෙර ආත්මයේ පිළිබඳවත් හුඟක් මහන්සි ගන්න කෙනෙකුට වමතෙන් පුළුවන්. අපි අපේ ජීවිතයේදී යම් කිසි දෙයක් ගොඩනගා ගත්තා නම් අපි හොඳ කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි නරක කෙනෙක් බවට පත් වෙනවා. අපේ අධ්‍යාපනයේ කොහොමද අපේ විවාහය අපිට මේ අතේ වං අතේ තියෙන විහාර එක දෙක තුන. ඒක අඩු කරගන්න පුළුවන් අපේ චිත්ත ශක්තියෙන් දකුණු අතේ වෙනස් කරගන්න පුළුවන්. අපේ වෙනස් වෙන දේවල් ප්‍රායෝගික தত্ত্বය දකුණු අතෙනුත් මානසික தত্ত্বය වං අතිනුත් කියලා කිව්වම හරි. ඒ නිසා හැම කෙනෙක්ගේම වම් අතයි දකුණු අතයි දෙකම පරීක්ෂා කළ යුතු වෙනවා. ඔබට පැහැදිලි වෙනවා දැන් වමතින් සිතුවිලිත් දකුණතින් අපි විසින් ගොඩනගා ගන්න දේ තමයි තියෙන්නේ. ඉගෙනේ අතීතය සහ වර්තමානයේ අනාගතයේ මේ තුන් කල්ම කියන්නට පුළුවන් අත් දෙකම බැලුවොත් පුළුවන්. අපි එනම් දැන් ආයත විවාහයට යමු. දැන් විවාහය විවාහරේක නැතිව ඉන්නට පුළුවන්ද කාටා? අතිශයින්ම කලාතුරකින් ඉන්න පුළුවන්. ඇත්තටම මටත් හම්බ වෙලා තියෙනවා එහෙම එකක් දෙකක් විතර. අතිශයින්ම කලාතුරකින් තියෙන්න පුළුවන්. එහෙම අය ඉන්නවා විවාහයක් ඕනේ නැහැ. ඕන නැති කියන බොහොම කලාතුරකින් පිරිසක් ඉන්නවා. එහෙම අයගේ විවාහරේකාව ඇත්තටම නෑ. සමහරුන්ගේ යාන්තම් පූංචි ඉලක් විතර තියෙනවා. එහෙම අය කලාතුරකින් ඉන්නවා. එහෙම අය විවාහයට සුදුසු නෑ. අපි හිතමු මෙහෙම දැන් විවාහරේකක් තිබෙනවා. ඔවුන් අනිවාර්යයෙන්ම විවාහ වෙනවද? ඔව් ඒකට මෙහෙමයි. විවාහරේකාව තිබුණට විවාහරේකාවේ හැඩතල තියෙනවා. දැන් විවාහරේකාව මම අද ඔබට තව ටිකකින් පෙන්නන්නම්. විවාහ නොවන විවාහරේකාව තියෙනවා. විවාහ වෙන එක්කෙනාගේ රෝගයක් තියෙනවාද කියලා විවාහරේකාවෙන් කියන්න පුළුවන්. දැන් මම විවාහ වෙන එක්කෙනාට රෝගයක් තියෙනවාද කියලා මගේ අතින් කියන්න පුළුවන්. විවාහ වෙන එක්කෙනා මරණයට පත් වෙනවාද කියලා අතින් කියන්න පුළුවන්. විවාහ වෙන එක්කෙනා වෙන ආගමකද වෙන ජාතියකද කියලා මේ විවාහරේකාවෙන් කියන්න පුළුවන්. විවාහ වෙන එක්කෙනා තමන්ට වැඩිය වයසින් වැඩිද කියලා විවාහරේකාවෙන් කියන්න පුළුවන්. සනද දැන් කොහොම කියාගෙන යනකොට ඔබට හිතෙන්නට පුළුවන් මේ ඔබගේ දෑතත් පරීක්ෂා කරලා බලලා මේ පිළිබඳ විස්තර දැනගැනීමට තිබෙනවා නම් කොච්චර එකක්ද කියලා. දුකනට පමණ මේ සඳහා විතර කතනක් මතක් කරන්නම් ඔබට 011 4 33 44 44 සහ 011 4 33 44 66 දුරකතනක වලින් අපිට කතා කරන්න ඔබට ඇකිවන්නේ හස්තරේකා 90 පමණයි අද ඔබට වෙන් කරලා දෙන්නේ. ඔව් අපි කතා කරමු සර්. හස්තරේකාවෙන් තියෙන දේවල් පමණක් විශේෂයෙන්ම විවාහය ගැන හුවුවත් වඩා හොඳයි. නමුත් හස්තරේකාව ගැන ඕනම ප්‍රශ්නයකට අපි උත්තර දෙන්නම්. ඔබට පෙන්නනවා මම හොඳ විවාහරේකාවක්. දැන් මම මුලින් උත්පෙන්නපු මෙන්න මේ විවාහරේකාව හොඳයි. මේ විවාහරේකාව මේ විදිහට තියෙනකොට ඒ හොඳ විවාහයක පෙරනිමිත්තක්. නමුත් මේ විවාහරේකාවට මේ පහලින් එන මේකට අපි සුකරේකාව කියනවා. මේ සුකරේකාව සම්බන්ධ වෙන්න තියෙනවා. මෙන්න මේකෙදි නිසා පිටතින් එන බාධකයකින් මේ විවාහයට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්.
දැන් දම්මගින් වෙන්න පුළුවන් මමගින් වෙන්න පුළුවන් වෙන කාන්තාවකින් වෙන්න පුළුවන් වෙන කාන්තාවකින් වෙන්න පුළුවන් කාගෙන් හරි බලපෑමක් එනකොට ඒ බලපෑම තමයි මෙතෙන්දි පෙන්නන්නේ නමුත් මේ බලපෑම මේ අතේදී බේරෙන්න පුළුවන් මේ බලපෑමෙන් අපිට ඉවත් වෙන්න පුළුවන් මොකද ඒක ඉවත් වෙන්න පුළුවන් මේ අත සමස්තයක් ඇරී ඉඳගත්තාම මේ විශේෂ රවි රේඛාවක් තියෙනවා මේ රවි රේඛාව කියන්නේ වෙද ඇඟිල්ල යට තියෙන මේ ප්‍රබලම රේඛාව මේ රේඛාව තියෙන කෙනාට මානසික ශක්තිය දෙනවා අපිට මේ අත දිහා බැලුවහම මේ අපි මානසික ශක්තිය තියෙන කෙනෙක් මේ මානසික ශක්තියෙන් මේ බාහිර වෙන බලපෑම වෙනස් කරන්න පුළුවන් හැකියාවක් ඔහුට හෝ ඇයට තියෙනවා අපි මේ සමහර අත්වල තියෙනවා ඔබට මම තව ඉදිරියේදී පෙන්වන්නම් සමහර අත් තියෙනවා සම්පූර්ණයෙන්ම එහෙම දෙයක් කරන්න බෑ සම්පූර්ණයෙන්ම විවාහයේ බිඳ වැටෙනවාමයි ඒ විවාහයේ බිඳ වැටෙනවාමයි කියන අතක් මෙන්න මෙහෙම විවාහයේ බිඳ වැටෙනවා නෙමෙයි විවාහ සහකරුට යම්කිසි හානියක් වෝ මෙන්න මේ අත ගත්තොත් දැන් මේ අතේදී විවාහ රේඛාව මෙහෙම ඇවිල්ලා විවාහ රේඛාව මේ හෘදේ රේඛාවට වැටෙනවා දැන් මේ විවාහ රේඛාව හෘදේ රේඛාවට වැටෙන පිළිවෙලක් තියෙනවා දැන් මේක වැටෙන්නේ ක්‍රමානුකූලවයි දැන් මේ තේරුම් ගන්න ස්වාමි පුරුෂයා අනතුරකින් මේ යනවනම් එහෙම නැත්නම් මොකක් හරි අසනීපයකින් මේ යනවනම් ෂණිකව මේ යනවනම් කල් පැවතිලා මේ යනවනම් එහෙම නැත්නම් ෂණිකව විවාහයේ බිඳ වැටෙනවනම් කල් පැවතිලා විවාහයේ බිඳ වැටෙනවනම් ඒකත් මේ විවාහ රේඛා උඩින් කියන්න පුළුවන් දැන් මේ අතේ තියෙන මේ ලක්ෂණය දැක්කහම ෂණිකව නිමේ නිමේ රේඛාව ගිහිල්ලා තියෙන පහළට මේක ගිහිල්ලා තියෙන ක්‍රමානුකූලව දැන් මෙතනින් පටන් ගන්න විවාහ රේඛාව පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා ක්‍රමානුකූලව හෘදේ රේඛාව පැත්තට යනවා මේ විවාහයට යම් කිසි තර්ජනයක් කියනවා ඇත්තටම මේ ගැන කියනකොට විදේශීය සහ දේශීය පොත්පත්වල කියන දෙයක් තමයි මෙය වෙනස් කළ හැකි මේ කල්පනාකාරීව කටයුතු කිරීමෙන් වෙනස් කළ හැකි මෙය භයානකම තත්ත්වෙ නෙමෙයි දැන් බය මේකට කියනවා විවාහ නල රේඛාව කියලා මේ විවාහ නල රේඛාව කියන එක යම් කිසි විදියකින් කෙනෙකුගේ මේ හෘදේ රේඛාව කපාගෙන පල්ලෙහාට ගියොත් ඒක වෙනස් කරන්න ඒක ඉතාම ස්ථිරවම විවාහයේ බිඳ වැටෙන ලක්ෂණයක් දැන් විවාහයේ බිඳ වැටෙන ලක්ෂණ දිහා බලනකොට දැන් අපිට මෙන්න මේ අත ගත්තාම දැන් අපි මේ තවත් අක් ඔබට පෙන්වන්නම් මෙන්න මේ අතේ දැන් බලන්න මේ අතේ මේ විවාහ රේඛාව දැන් මේ වම් අත මේක අපි මේ විවාහ රේඛාව මෙහෙම ගිහිල්ලා ක්‍රමානුකූලව වැටලා දැන් මේ වම් අතේ තියෙන මේ තත්ත්වය මෙයාට මානසිකව තියෙන විවාහයට හානියක් වෙයි කියන හැඟීම යාතුල තියෙනවා අපි හිතමු මේ රේඛාව අනිත් අතේ නැත්තම් ඒ හැඟීම තිවිලා ටික කලක් ඉඳලා වෙන් වෙලා මම ළඟට මේ ළඟ දවසක් ආව දෙවෙනි සැරේ විවාහ වෙන්න ඕන දාන එයාවම ඒක නිසා විවාහ වෙලා ඩිවෝස් වෙලා ඒ දෙන්නම ආයෙනවා නියම අවස්ථාවල් වලදී වම් අතේ තියෙන මේ தත්ත්වය දකුණු අතේ නෑ ඇත්තටම දෙවෙනි සැරේ විවාහල වුන් සතුටින් ඉන්නවා තේරුම් ගල දීලා ඇත්තටම මේ ඒක නිසා මේ අතේ මෙහෙම තිබුණාම දැන් මේක ෂණිකව නෙමෙයි තියෙන්නේ මේ අතේ තියෙන අනිතක මේ හෘදේ රේඛාව බිඳ වැටලත් නෑ මේ හෘදේ රේඛාවේ කෙළවර තියෙනවා ඉතාම ලස්සනට අතු විහිදලා ගිහිල්ලා අපි අපේ දරුපල ගැන කියනකොට කියනවා මේ අතු විහිදලා යනවායි කියන්නේ ඉතාම හොඳ දරුවන් ලබා ගැනීම පිළිබඳව ඉතාම හොඳ පීඩීමක් කියලා. එතකොට මේ ඒ වගේම මේ අතක දිහා බලනකොට අතේ මේ විවාහ රේඛාවත් එක්ක සම්බන්ධිත රේඛා බලන්න ඕන මේ ශීර්ෂ රේඛාව පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මේ නැත්තම් මෙතෙන්ට අපි කියනවා චන්ද්‍රමණ්ඩලයට ගිහිල්ලා තියෙනවා. එතකොට එහෙම කෙනා දැඩි තීරණ ගන්නයි නෙමෙයි. දාතක තියෙන විවාහ රේඛාව මතම පමණක් නෙමෙයි අපි සමස්ත අත්ලේ පරීක්ෂා කළ යුතුයි. නමුත් මේ විවාහ රේඛාවෙන් කියවෙන ප්‍රධානම දේ තමයි මේ වගේ තිබුණහම විවාහය පිළිබඳව අනතුරක් තියෙනවා. විවාහය පිළිබඳව යම්කිසි දෙයක් සිදුවිය හැකි කියන හැඟීමක් ඇති වෙනවා. ඉතින් එතෙන්දි මොකද අපි කරන්නේ? දැන් බොහෝ දෙනා අහන එකක් තමයි මොකද්ද මේකෙදි කරන්නේ? දැන් මේ විවාහ රේඛාව මෙහෙම තිබුණහම මේ අතේ තියෙන මේ ලක්ෂණය වෙනස් කිරීම සඳහා අපේ සිත ශක්තිමත් කරගන්නවා. සර්වපත මේ අපි දැන් අපි අවස්ථාව ලබා දෙන්නට සූදානම් මිචෙන්දම ක්‍රිෂාන්ති ඔබතුමීට අවස්ථාව තිබෙනවා. සඳහන් කරා. මගේ අත් දෙකේම ඇඟිලි මේ දෙකේම තියෙන මේ ඉරි කෑලි දෙකක් තියෙනවා. තාම එනට විවාහ වෙලා නැහැ. විවාහ රේඛාව තියෙනවා විවාහ වෙලා නැහැ. දැන් මේ විවාහ රේඛාව උඩ පැත්තට හරි යටි පැත්තට හරි අත්ල මැදට එනකොට මුල හරියේදී මේ නැමීමක් නැද්ද?
ප්‍රශ්නයට උත්තරය විවාහ රේඛා දෙකක් තිබුණට ඒ විවාහ රේඛාවේ කෙළවර හෘද රේඛාව පැත්තට සුළු නැවීමක්. දැන් ඕනම විවාහ වෙන කෙනෙකුගේ අතක මේ වගේ අර අපි ඉස්සෙල්ල පෙන්නු වගේ දීර්ඝ ලොකු නැවීමක් නෙමෙයි. විවාහ වෙන කෙනෙක්ගේ අතක තියෙනවා නම් දැන් අවුරුදු 20 අතර 35 අතර නිමුක් කළා විවාහ වෙන්නේ. ඒ අවුරුදු 18 පයින්කොට විවාහ රේඛාව තරමක් බොහොම ටිකක් ප්‍රවේශමින් බලන්න ටිකක් කොල්ලොක් කළ කන්නාඩි බලන්න මේකේ බලතෑගි ටිකක් පල්ලෙ හැබැත්තර හැම කෙනෙක්ම විවාහ වෙන කෙනෙක්ගේ නැවෙනවා. ඒ විවාහ වෙන්න ආසන්නේ නැවෙනවා. දැන් විවාහ වෙන්න ආසන්නේ නැවීම තියෙනවා නම් තමයි විවාහ වෙන්නේ. අපි හිතමු ඒක මම අපි ඉදිරියේ පෙන්නන්න උඩු පැත්තර නැවුණා විවාහ වෙන්නේ නැහැ. ඔව් අපි තවදුරටත් අත ගැන බලා හිතගෙන තවදුරටත් කතා කරමු. ඊටමත් ලබා ගන්නට අවශ්‍යයි පුජ්‍යවරයා. අපි කිව්වා වගේම අතත් එක්ක හිතගෙන කතා කරන මේ අවස්ථාවේදී විවාහය පිළිබඳව බොහෝ දෙනෙකුට සිතපත يعني සමහර විවාහ වෙලා මේ වෙනකොට හැබැයි ඔවුන්ට තාම අවශ්‍යතාවය තිබුණා මගේ මේ දැන් අතේ මොකද දන්නේ නැහැ මේ කියලා තියෙන්නේ ඉස්සරහටවත් මේක බිඳ වැටෙයිද එහෙම සැකකින් අහනවද දන්නේ නැහැ අපි කනිෂ්කා හලෝ ඔව් කනිෂ්කා ඔබට තියෙන අවස්ථාව සඳහන් කරන්න ඔබේ ගැටලුව විවාහ රේඛා දෙකක් තියෙනවා කියන එක විවාහ දෙකක් වෙන ලක්ෂණයක්ම නෙමෙයි. දැන් යම් අපි හිතමු අපි ඇත්තටම ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමග ඇතිවන සම්බන්ධතාවයේ තමයි විවාහ රේඛා කියන්නේ. ඒ ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙක් කිව්වහම සමහරවිට සහෝදරයෙක් වෙන්න පුළුවන්. අපි විවාහ සමාන රේඛා දෙකක් තියෙනවා නම් ඔබගේ ස්වාමි පුරුෂයාට අමතරව ඔබට මානසිකව සහ ප්‍රෞඪ උදව් කරන ඔබේම සහෝදරයෙක් පිළිබඳව ඔබේම සහෝදරියක් පිළිබඳව වෙන්න පුළුවන්. ඒ නිසා සමාන මෙතන ඇත්තටම මේ විවාහ රේඛාව කියන එක අපි වරදවල වටහා ගන්න එපා. රේඛාවල් දෙක තුනක් තිබුණාම එහෙමනම් ඉතින් කීප දෙනෙක් කියලා වෙලා ඉන්නවනේ. gedara දැන් මේ අපේ මේ වැඩදානාලා gedara මහ විශාල අර්බුදයක් ඇති වෙනවා. රේඛා පිළිබඳ එහෙම වෙන්නේ නැහැ. ඒ තමන්ගේම සහෝදරිය. තමන්ගේම සහෝදරයා. තමන්ගේට සෑහෙන බොහොම ලෙන්ගතුයි. දැන් අපි සහෝදර ලෙන්ගතුයි තමයි. මෙතන එහෙම නෙමෙයි. මෙතන මහා ලොකු විදියට සම්බන්ධයි. හැම දෙයකටම උදව් කරනවා. එතකොට රේඛා සම්බන්ධතා රේඛාවක් ඇතිනවා. ඇත්තට මේ මෙතන තියෙන රේඛාව සියල්ලම විවාහ රේඛාව නෙමෙයි සම්බන්ධතා රේඛා. ඒ සම්බන්ධය රේඛාවක් එහෙම නැත්නම් ඔබට බොහොම හිතයිචි ඔබේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් එහෙම ඉන්නකොට ඒකත් ඒ හිතයිචි කියන්නේ නංගිල මල්ලි හිතයිචි තමයි. මෙතෙන්දි තියෙන්නේ මේ කියනවනේ අර ජීවිතේම පරම අවුරුදු 100,000 ගානක් එකට හිටපු දෙන්නේ කියලා. අන්න එහෙම අවස්ථාවකදී තියෙනවා මේ විදිහේ රේඛා දෙකක්. දැන් අර කනිෂ්කාට තිබ්බේ හෘදේ රේඛාව සම්බන්ධයෙන් ගැටලුවක් සරත් මාත්මා. කනිෂ්කා මම තන්නේ. හලෝ කතා කරනවා. ඔව් අවස්ථාව ඔබට තිබෙනවා. හලෝ. ඔව් කියන්න. මට දැනගන්න ඕන මගේ හෘද රේඛාවේ වං අතේ. හලෝ. ඔව් කියන්න. මගේ හෘද රේඛාව වං අතේ මැදින් අතු විහිදිලා ගිහිල්ලා ආයේ උඩටම තියෙනවා. දබරගිල්ල කිට්ටුවට එන තරම තියෙනවා. මට ඒක දැනගන්න ඕන මොකක් හරි ඒක හෘද රේඛාව වම හදවත සම්බන්ධ කියලා අහලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ දෙයක්ද මොකක්ද කියලා මට දැනගන්න ඕන. ඔව්. දැන් ඔබට මම ඔබ කියන රේඛාව ඇත්තටම අරගෙනම ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ අනුබව දන්නේ නැහැ. නමුත් මේ හෘදේ රේඛාව මම පෙන්නන්නම් ඔබට. මේ තමයි කැඩිච්ච හෘදේ රේඛාව. මේකද මේ වගේ නේද තියෙන්නේ? මෙච්චරම කැඩලා නැද්ද? කන්ස්ක මේ හරිද? ඒක මගේ මැදින් කැඩිලා තියෙන්නේ. ඔව් හරි. දැන් මෙතන මේක ඇදලා තියෙන්නේ මෙද ඇඟිල්ල යටින්. ඔබේ කැඩලා තියෙන්නේ මැද ඇඟිල්ල යට ප්‍රදේශේ. හෘදේ රේඛාව කැඩලා. හෘදේ රේඛාව කැඩලා තියෙන්නේ වම් අතේ. ඒ තමයි අපි පැහැදිලි කරේ. ඒ තමයි අතීත සිතුවිලි. අතීතයේදී ඔබගේ එක්ක පපු එකක්මක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඇති වෙනවා
වේදනාවක්. මේ ආදරේ වේදනාව කියන එක පිළිබඳව හොඳට මතක තියාගන්න. මොකද හේතුව දැන් මේ වගේ හෘද රේඛාවක් කියලා දැන් අපි කියනවා ආදරේ වේදනාවක් කියලා. ඉතින් එයාගේ ස්වාම පුරුෂයා කියලා නෑ කවදක්වත් ආදරේ වේදනාවක් තිබුණා කියලා. දැන් මෙතන ගෙදර යුද්ධයක්. අද සිරස බලලා. නෙමෙයි අපේ තමන්ගේ පියා මව සහෝදරයෙක් ලොකු හදිසි අඳුරේ ලක් වුණා. හිලබාරයට ගත්ත හදිසියම තමන්ගේ හදවතට ලොකු වේදනාවක් ඇති වුණා. ඒකත් මේ හෘද රේඛාව ගන්නම් තියෙනවා. කනිෂ්කා කිසිම විදියකින් මේ රේඛාවල් දිහා බලලා ඉවරලා විවිධ වැරදි මත ඇති කරගන්න එපා. නියමිත කෙනෙකුට කියලා රේඛා බලන එක දැන් ඔබගේ හෘද රේඛාව කැඩලා ඔබට එහෙම ලව්වක් තිබුණේ නැහැ. එහෙම ආදරයෙන් මිද වැටුන්නේ නැහැ. මොනේ මගේ හෘද රේඛාව කැඩලා. ඉතින් එහෙමනම් ඉතින් ගොඩ ටිකක් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒ එසේ වෙන්නේ නැහැ. ඔබගේ මව අවුරුදු 16 කින් නැති වුණා නම් ඒ තරම් වේදනාවක් තවත් කොයින්ද? අවුල නැති වෙනවා වගේ අම්ම නැති වුණාම අවුරුදු 16 දී. ඒක නිසා ඔබගේ අත විතා පැහැදිලිවම ඒ හෘද රේඛාව කැඩීම තියෙන්නේ මවගේ ඔබගේ දකුණු අතේ නැණි. දකුණු අතේ නැත්තේ විවාහයට හානියක් වෙන්නේ නැහැ. කනිෂ්කවට පැහැදිලි ඇති උත්තරය අපි ඉස්සරහට බලත දැන් මේ රේඛා අපිට දැන් විවාහ රේඛා වගේ දෙයක් අපිට නිරීක්ෂණය කරන්නට හම්බ වෙන කොයි කාලෙ වගේද අවුරුදු 12න් පස්සේ අනිවාර්යයෙන්ම දකින්නට පුළුවන් අවුරුදු 12න් පස්සේ ඒක ජාත්‍යන්තර පිළිගැනීම ජාත්‍යන්තරේ පින්ගමින්ස් මේ ඇඟිලි සලකුණු ගන්නෙ අවුරුදු 12න් පස්සේ දැන් රේඛාවත් එක්ක තව බොහෝ දේවල් කියන කොයි කාලෙද විවාහ වෙන්නේ ඔව් සඳහන් කරන්න ඒක මෙහෙමයි මේ විවාහ රේඛාව කියන ස්ථානය දැන් අපි සඳහන් කරපු මේ විවාහ රේඛාවල් බැලුවහම දැන් මෙතන ඉඳලා මෙතෙන්ද අපි වෙන්නන මෙන්න මේ වෙද ඇඟිල්ලේ සුලඟිල්ලේ ඉඳලා මේ හෘද රේඛාව දක්වා කාලය අවුරුදු 60. රූප සටහන් එක්කම විස්තර කරමු එතකොට. ඔව් මේ තියෙන අවුරුදු 60. මෙතන මේ කාලය අවුරුදු 60ක් වෙනවා ඔබට පෙන්වන්නම්. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද අවුරුදු 60යි. මේ අවුරුදු 60න් මේ මෙහෙ ඉඳලා යනකොට හරියටම මැදට යනකොට 30 නෙමෙයි. මේක මුල් හරිය ටිකක් වේගයෙන් ගමන් කරනවා. එතකොට මේ අවුරුදු 60 කියන එක මෙතන ඉඳලා මෙතෙන්ට මේ 60 තමයි විවාහය දැන් 60 පස්සේ බඳිනවා අඩුයිනි. 60 තමයි විවාහය කියන කියතන. එතකොට මෙන්න මේ හරියේ තිබුණොත් විවාහ රේඛාව අවුරුදු 28 දී විතර විවාහ වෙන එක. දැන් මේ හරිය මෙන්න මේ හරිය විතර තිබුණොත්. දැන් ඒක හරිය විවාහ රේඛාව නැතු තිබිලා ඒ විවාහ රේඛාවේ තියෙන මේ වයස නිර්ණය කරන එක තැනක්කේ. හැබැයි විවාහ රේඛාවෙන් පමණක් වයස නිර්ණය කරන්න බෑ. වයස නිර්ණය කරන්න පුළුවන් වෙන අනිත් රේඛාව තමයි මෙන්න මේ. දැන් මේ රේඛාව ගැන අපි අනාගතයේදී ඔබට විස්තර කරන්නම්. මේ රේඛාවේ පුංචි බොහොම පුංචි පොඩියෙන් තරි උඩු පැත්තට රේඛා කවටසක් තියෙනවා නම් මෙතනින් ඒක එකක්. අනිත් එක තමයි ජීවන රේඛාවෙන් ඉහළට යන රේඛාවත්. වයස නිර්ණය කිරීමේ කවදාද විවාහකයන්ගේ සමස්ත අත්ලම පරීක්ෂා කළා. දැන් මේ යම් කිසි විදියකින් මෙන්න මේක ජීවන රේඛාව. මේ ජීවන රේඛාවෙන් මෙන්න මේ හරියට ඒ කියන්නේ ජීවන රේඛාවේ මෙන්න මෙතන ඉඳලා මොකක් හරි රූලක් තියලා මෙතෙන්ද කෙලින්ම ගත්තොත් මෙතන 21. ඒ විදිහට තමයි වයස නිර්ණය කරන්න ඕනේ. ඒ වයස නිර්ණය කරනවා ඒ මේ හරියට ඇවිල්ලා තිබුණොත් 28 දී විතර විවාහයක්. උඩද ඒ අත්වල අතේ සමස්ත අත්ල පරීක්ෂා කිරීමේදී තමයි ඔය වගේ තීරණයකට එන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඒ වගේ තීරණයකට එන්න පුළුවන් කමක් නැහැ. අපි විවාහය ගැන කතා කරනකොට දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔබට සමහර වෙලාවට හිතෙනවා ඔබ විවාහන එක්කෙනාට අසනීපයක් තියෙනවද? එනත් දැන් ඔබ සමහර අය හිතනවා ඔබ විවාහන එක්කෙනාගේ තියෙනවද යම් කිසි විදිහක වෙනස් වීමක්, එහෙම නැත්නම් මානසික රෝගයක්, එහෙම නැත්නම් තියෙනවද යම් කිසි මේ විවාහය සිද්ධ වෙන්නේ නැද්ද? ඔන්න මේ කරුණු තමයි කතා කරන්න තියෙන්නේ. එහෙම නැතුව අපේ විශේෂත්වයක් තියෙනවා. අපේ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ කියනවා ගියාම ඔයාට නම් හරියන්නේ වෙනසක් තියෙන විවාහයක් නේ. ඔයාට හරියන්නේ නැහැ මේ ඔයාගේ ජාතියට, ආගමට, වයසට වෙනසක් ඇති විවාහයක් කියලා. මම හිතන්නේ එවැනි අවස්ථාවල් බොහෝ දෙනෙකුට ලැබෙනවා. ඔව්, එහෙම මේ දුර්ලභ අවස්ථා මෙහෙම ඔබතුමත් එක්ක කතා කරන්න ලැබෙවි. ජානක හොරණින් ජානක සම්බන්ධන පත්සමගින් ජානක
අද්දකේ මැදින් කියන්නේ කොහේ ඉඳලා කොහට අපි ඇහි නමනවානේ ඔව් අත අපි අල්ල නවන තැනින් හරියටම මැදින් ඉර දෙක ඒකදයක් තියෙනවා ඔය තියෙක හැම කෙනෙකුටම දිනන හරි දෙය ඒකාවයි චීචේ ඒකාවයි නේ ගණී ඒකාවක් තියෙනදී හරියටම කෙලි පහළ ඉඳලා මනිබද්ද ඒකාවේ ඉඳලා කෙලින් හරියටම උඩටම රේඛාවක් තියෙනවා නේ උඩ පැත්තේ ඉන්නේ අනිත් හරස් අතර දිගටම ඔබේ ප්‍රශ්නේ අපිට හරියටම පැහැදිලි නැහැ. අරස් අතර රේඛා තියෙනවා කියනවා නම් අත්වල ඇත්තටම ඒවට අපි කියන්නේ බාධක රේඛා කියලා. අරස් අතර රේඛා වැඩි වශයෙන් තියෙනවා නම් ඔබේ ජීවිතේ බාධක රාශියකට මුහුණ පාලා තිබ්බ වෙනවා. අසන්න තමයි මේ බාධක වුන්ට විතරක් නෑ අපි වැඩසටහනටත් වෙනවා. කාලය පිළිබඳ බාධක අපි කුංචු රාමයක් ලබාගෙන නැවතත් එකතු වෙමු මේ කතා බහත් එක්ක. බාධක එල්ල වෙනවා ජීවිතයේදී වගේම ඔබ ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන ඉන්නත් සමහර විට මේ දේවල් බිඳවැටෙන්නට පුළුවන් සිරත් මහත්මා නේද දැන් රුක්ෂාන් රත්නපුරේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න රුක්ෂාන් සදාහන් කරන්න ඔබේ ගැටලුව මගේ ගැටලුව මේකයි මගේ මේ විවාහ රේඛාව ඔව් මගේ ගැටලුව මේකයි මගේ විවාහ රේඛාව අසලම ලපයක් තියෙනවා මේ තමයි මේ ලොකු කල්ල ඔබට පෙන්නනවා මේක තමයි විවාහ රේඛාව මේ විවාහ රේඛාවේ දැන් මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද මැදින් දූපතක් තියෙනවා දැන් ඔබ කියන්නේ ළඟින් යම් කිසි ලපයක් තියෙනවා කියලා දැන් මේක ඇත්තටම ඔබ ආදර සම්බන්ධතාවයක් හරි යමක් තිබිච්ච කෙනෙක් ඔබගෙන් වෙන්වීමක් ඒක තමයි එක ඔබ අහන්නේ එහෙම වෙන්න පුළුවන් නමුත් අදාගතයේදීත් එහෙම වෙයිද කියලා ඇත්තටම මේ වගේ තියෙන කෙනෙකුට දෙන්න තියෙන විශේෂ උපදේශය තමයි ඔබගේ කේන්ද්‍ර සටහන ඉතාම හොඳින් පරීක්ෂා කරලා තමයි මේ විවාහය සිද්ධ වෙන්න ඕන මේ වගේ කෙනෙකුට විවාහයට හානි සිදුවීමට තියෙන ඉඩකඩ වැඩි එහෙම ලැපයක් තියෙනවා ඔබට පොඩක් අමාරුවේ දාන්න හදන්නේ දැන් ඔබතුමාම සඳහන් කරා කේන්ද්‍ර සටහනට වඩා හොඳයි හස්ත රේඛා පරීක්ෂාව එහෙනම් ඇයි හස්ත රේඛා පරීක්ෂාවදී විවාහ පොරොන්දම් පරීක්ෂාවක් හස්ත රේඛා විදි කරන්න අමාරුයි ඇයි බැරි ඒ සියලුම හස්ත රේඛා විදි කරන්න පුළුවන්කම තියෙන දෙදෙනෙක්ගේ සම්බන්ධය පිළිබඳව නෙවෙයි ඔබට මෙන්න මෙහෙම දෙයක් වෙනවා මේ දේ වෙනස් කර ගැනීම ඇත්තටම මේ මව සහ පුතා වගේ තමයි හස්ත රේඛාව සහ ජ්‍යොතිෂේ ඒ දෙක එකතු වෙන්න ඕන ඒ දෙක එකතු වෙන්නේ නැතුව මේන් විතරක්ම කරනකොට ඉතින් අපිට පුළුවන් ද මෙයාට ගැලපෙන එක්කෙනාව ඒ රේඛාවල් දිහා බලලා කරන්න ඉතින් ඒ රේඛාවල් අයිතිකාරය එක්කෙන්න ඕනේ ඒ ඊට වැඩිය අර ක්‍රමයේ තමයි පාවිච්චි කරන්න ඕනේ ඇත්තටම අත පරීක්ෂා කරලා බලලා කියන්න පුළුවන් අපිට මෙයාට රෝගයක් නැහැ මෙයා බඳින්න කියලා ඒ වැඩි ඒ කරන්න අපහසු දෙයක් නේ ඒක ඔබට තේරුම් කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ යම් කිසි කෙනෙකුගේ විවාහ රේඛාවක එවැනි යම් කිසි ලපයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි මේ පෙන්නපු විදිහේ දූපතක් තියෙනවා නම් ඔබට ලැබෙන්න ඉන්නේ කියලා යම් කිසි රෝගයක් තියෙන කෙනෙක්. ඒ නිසා එය වෙනස් කර ගැනීම සඳහා දැඩි චිත්ත ශක්තියක් සහ ජඩි කල්පනාවක් සහ යම් කිසි පරීක්ෂණයක් ද මෙහෙවීමක් කරන්න ඕනේ. ඔව්. දිනුෂා? හිනා. ඔව් දිනුෂා ඔබේ ගැටලුව. මට අවුරුදු 29ක් වෙනවා මම තාම ප්‍රසාද බඳලා නැහැ මට දැනගන්න පුළුවන් මේ විවාහ රේඛාවක් තියෙනවා ඒ ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ හෘද රේඛාවක් ඇත්තට නැමිලා තියෙනවා කොයි කාලෙ වගේ දැනගන්න පුළුවන් ද විවාහ වෙන්නේ හෘද රේඛාව පැත්තරේ නැමිච්ච විවාහ රේඛාව සාමාන්‍ය දුරට ඒ වගේ ගින් තියෙනවා එමනම් ඔබට විවාහය පිළිබඳව තර්ජනයක් තියෙනවා විවාහය පිළිබඳව යම්කිසි
බිඳ වැටීමකට විවාහයකට බාධා ඇතිවීමක් තියෙනවා. මේ බාධා ඇතිවීම පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මෙවැනි රේඛාවක් තියෙනවා නම් ඇත්තටම ඉතාම උනන්දුවෙන් උත්සාහයෙන් නැවතත් අපි යන්න සිද්ධ වෙනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ. මේ එයත් පරීක්ෂා කරලා බලලා අපිට මේකෙන් කියන්න පුළුවන්කම තියෙන්නේ ඔබට අනතුරක් ඇතිවීමට තියෙන ඉඩකඩ තිබෙනවා. එයට උත්තරයක් සොයාගන්න නම් දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට කියලා මේ සඳහන් පරීක්ෂා කරව ගන්න ඕන. මේ විදිහට වෙන්න සඳහනේ තියෙන හේතුව මොකක්ද කියලා පිළියම් යොදන්නට පුළුවන්. ඔව් පිළියම් යොදනවා කියන එකට ඇත්තටම අපි භාවිතා කරනවා යම් කිසි දෙයක්. මොකද මේක මෙහෙම තියෙනවා නම් ගොඩක් වෙලාවට කේන්දරේ පුජ දෝෂ ශනි මංගල යෝගේ වගේ දේවල් තියන්න පුළුවන්. ඒකට බෞද්ධ දර්ශනය අනුව තියෙනවා යම් යම් ප්‍රතිකර්ම විවිධ දේවල් තියෙනවා. එවැනි දේවල් ඉතින් කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මම නම් භාවිතා කරන්නේ දස දිසා පිරිත. ඔව් අපි දවස් බොහෝම චුට්ටි වෙලාවක් තියෙනවා සරත් මහත්මයා. ඔව් අපි වෙලාවෙදී ඔබට භාවිතා කරමින් සිටියේ වෙනස් විදියේ විවාහයක් සිද්ධ වෙනවා. එහෙමනම් අපි බලමු මෙන්න මේ පොඩි කාලයක් තියෙන්නේ. ඔව් මෙන්න මේ රේඛාව වෙනස් විදියේ විවාහයක් කියන රේඛාවක් ඔබ ඔබට පෙන්වන මෙන්න තියෙනවා ඔබට පැහැදිලිවම. දැන් ඔබ අහනවා නිතරම කේන්දරේ බලන එක්කෙනා කියනවා දැන් ඊට ඉස්සෙල්ලා අපෙන් ප්‍රශ්නයක් අහපු එක්කෙනාට මේ තමයි මෙන්න මේ මේයින් පෙන්වන්නේ වෙනස් විදි. එහෙම නැත්නම් ජාති ආගම වයස මොනවා හරි වෙනස් කෙනෙක්ගේ විවාහයක් සිද්ධ කරනකොට තමයි මේ විදිහට මේ රේඛාව දෙකට බෙදිලා තියෙන්නේ. මේ විදිහ දෙකට බෙදිලා තියෙනවා නම් ඔබ වෙනසක් වෙන විවාහයක් කළ යුතුම වෙනවා. එසේ නැතුව නම් ඔබට ගැළවීමක් නැහැ. ඒ නිසා මේ වගේ රේඛාවල් තියෙනවා නම් අපි මේ වගේ රේඛාවල් ලැබෙන සතියත් ඔබට පෙන්වන්නම්. තව මේ රේඛාව තියෙනවා නම් මේ විදිහට අනිවාර්යයෙන්ම වෙනස් විවාහයක් සිද්ධ වෙන්නේ. ජාතිය වෙනස් නැත්නම් ආගම වෙනස් නැත්නම් වයස වෙනස් නෙමෙයි මෙතන. වයස වෙනස් වුණා වෙන රේඛාවල් තියෙන්නේ. ජාතිය වෙනස් ආගම වෙනස් කුලය වෙනස්. අපි කුලය කියන එක සමාජ කරන්න ගත්තට එයක් යම් කිසි සමාජයක් ගණන් ගන්න ඕනේ යම් කිසි අය. එතකොට ඒක නිසා එවැනි වෙනසක් තියෙන එහෙම නැත්නම් යම් කිසි විදිහක තමන්ගේ උගත්කම පිළිබඳව බලනකොට උස්මීටි භාවයේ පිළිබඳව බලනකොට එවැනි වෙනසක් තියෙන කෙනෙකුට තමයි මේ විදිය රේඛාවක් ඇතිනේ. මේ විදිය රේඛාවක් වැඩිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම එවැනි කෙනෙක් සමග විවාහ වීමෙන් යහපත් විවාහ ජීවිතයකට යන්න පුළුවන්. දැනෙන්නට ඇති බොහෝ දේවල් අද දවසේදී ඔබ වටහා ගන්නට ඇති. මේ දේවල් ඔබ ගැටලුවක් කරගත යුතු නැහැ. මේ දේවල් එක්ක ඔබට ඔබේ ජීවිතය සැලසුම් කරගන්නට තමයි අපි මේ වගේ දේවල් කතා කරන්නේ. ඉතින් අද දවසේදී අත බලා හිතගෙන කියන්න අපත්සමගින් එකතු වුණු ජ්‍යොතිරවේදී දේශබන්දු සෙනරත් ලීනාර්ජු මහතා බොහොම ස්තුතියි ඔබතුමන්ට. ආදරය සමහර විට ඔබ තේරුම් අරගෙන ආදරය කරනවා නම් ජීවිත ගමනේදී ඉදිරියට ඔහෝ ඈ සමග ගත කරන්නට සූදානම් අය නියමිත සැලසුමකට අනුව නම් කිසි විටක ඔබට මෙහෙම කියන්නට සිදුවන්නේ නැහැ.
ජීවිතේ සමහර විට ඔබ මේ විදිහට වාතලයට මුදා හරින්නේ ඔබේ අවසන් හුස්ම පොදවන්නට පුළුවන් ඔබේ ජීවිතේ ඔබ දන්නේ නැහැ ඇත්තටම මොනතරම් හානියක් මේ හරහා ඔබට සිද්ධ වෙනවාද ඔබට විතරක් නෙමෙයි බාහිර පරිසරයට බාහිර ජීවීන්ට ඔබේම යහළුවන්ට ඔබේම මිතුරන්ට ඔබේම අම්මට තාත්තට එහෙම නැත්නම් ඔබේම දුව දරුවන්ට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ ඔබ අද දවසේදී ප්‍රවෘත්ති වලට සවන් දුන්නා නම් ඔබට දැනගන්නට ලැබෙන්නට ඇති දිනකට 3 දිනක් මුඛපිලිකා හේතුවෙන් මේ අනුභව මේ කාරණේ තාමත් දැඩි ලෙස සලකා බැලිය යුතු කාරණයක් දුම්පානේ මේ සඳහා ප්‍රධාන සාධකයක් බව ඔබ හොඳින්ම දන්නවා ඒ හින්දා මේ වළක්වා ගැනීම වගකීම ඔබ අප හැම දෙනාම සතු වගකීම වෛද්‍ය උපුල් ගුණසේකර මහතා සිට අපත් සමග මේ පිළිබඳව කතා කරන්නට නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ අතුරේක වෛද්‍ය නිලධාරීතුමා සුබ දවසක් ඔබතුමාට සුබ දවසක් අර අපි ඇහුව ප්‍රවෘත්තියත් එක්කම කතා බහ ආරම්භ කරත් හොඳයි කියලා හිතනවා වෛද්‍යතුමා ඔව් මං හිතන්නේ දැන් ලෝකයේ මේ වෙනකොට ලංකාවේ මේ වෙනකොට අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන කාරණේ තමයි ඉස්සර අපි කතා කරා වසංගත ගැන මැලේරියාව ඒ වගේ වසංගත ගැන නමුත් දැන් අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ බූ නොවන රෝග ගැන ලෝකයේ වැඩිපුර මිනිසු ගාණක් ජීවිතේ නැති වෙන්නේ බූ නොවන රෝගවලින් එතකොට මේ බූ නොවන රෝග ගැන අපි කතා කරනකොට අපිට වළක්ව ගන්න පුළුවන් අපිට නවත්ත ගන්න පුළුවන් කාරණාවක් තමයි මේ බෝනවන රෝගවලට මේ මේ මරණවලට විශේෂයෙන්ම හේතු වෙලා තියෙන දුම්පානය කියන කාරණේ. අපි ලෝකෙ පැත්තෙන් ගත්තොත් ලෝකෙ දුම්පානය නිසා එක අවුරුද්දකට මිලියන් 6ක් ලක්ෂ 60ක් මිනිසුන්ගේ ජීවිත නැති වෙනවා. අපි ලංකාවට ආවොත් ඒක ලංකාවෙත් ඉතරම් හොඳ නැහැ ඒ තියෙන දත්තයන් දවසකට එක දවසකට 60කට වැඩි ප්‍රමාණය මේ දුම්පානයට සම්බන්ධ ලෙඩ රෝග වලින් එයාගේ ජීවිත නැති වෙනවා. ඒක හදවත රෝගයක් වෙන්න පුළුවන් ඒක අංශභාගය වෙන්න පුළුවන් ඒක පිළිකාවක් වෙන්න පුළුවන් අපි දකිනවා වැඩිම ප්‍රමාණයක් ජීවිත නැති වෙන්නේ හදවත අමාරුවෙන් අපි heart attack කියලා කියන ඒකට අපි අපි පිරිමයාගේ ගත්තොත් ප්‍රධාන හේතුවක් තමයි ඒකෙන් පහෙන් එකකට විතර වෙන කාරණයක් තමයි මේ දුම්පානය කියන කාරණිය දෙවෙනි කාරණේ තමයි අපි ගත්තොත් අංශභාගය හැදෙනවා කියන එක ඒ කාරණේදීත් අපිට තියෙන ප්‍රධාන දේ තමයි මේ දුම්පානය ප්‍රධාන අපිට වළක්වා ගන්න පුළුවන් කාරණා අපිට වයස කියන එක නවත්ත ගන්න බෑ අපිට පවුලෙන් එන දේ නවත්ත ගන්න බෑ නමුත් අපිට නවත්ත ගන්න පුළුවන් කාරණේ තමයි දුම්පානය කියන කාරණා අනිත් එක තමයි මේ වෙනකොට අපි රටේ දකිනවා ගොඩක් පිළිකා රෝගකාරක පිළිකාවල වර්ධනයක් ඒක මුඛ පිළිකා ආමාශය පිළිකා පෙනහළු පිළිකාවල වර්ධනයක් මේ කියන සියලු කාරණාවලට ප්‍රධාන සාධකය වෙලා තියෙන්නේ දුම්පානය දුම්පානය කරන කෙනෙක් අනිත් අයට වැඩිය 100%ක වැඩි අවධානමක් දරනවා මේ පෙනහළු පිළිකා වැළඳෙන්න. ඒ නිසා අපි ගත්තොත් අපි ඩෙංගු ගැන කතා කරා පහුගිය දවස්වල අපි දියවැඩියාව ගැන කතා කරා. ඩෙංගු මේ අවුරුද්දටම ඩෙංගු මරණ තියෙන 60කට පොඩ්ඩක් වැඩි ගන්න. නමුත් අපි මේ දුම්පානය නිසා එක දවසකට 60 දෙනෙක්ගේ ජීවිත නැති වෙනවා. ඒ නිසා අපිට වළක්ව ගන්න පුළුවන් අපි කතා කරන්න ඕනේ දේ එක ගැන කියන එක තමයි මේ වෙනකොට වෛද්‍යවරු සානිකුත් අතර තියෙන්නේ එකම මේ වෙනකොට කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා සිගරට් පැකට්ටුවේ පින්තූරයක් දාන්න ඕනේ මේ කියන කාරණාත් එක්ක රටේ ජනතාව අතර කතිකාවතක් ගොඩනැගිලා තිනවා කොහොමද මේකෙන් ගැලවෙන්නේ කොහොමද මේක වළක්වගන්නේ කියන කාරණා. මතු මේක හැබැයි වීමක්ද දුම්පානයට? බොහෝ වෙලාවට දැන් අපි ගත්තොත් අපේ තියෙන මතය තමයි මේ නිකටින් කියන කාරකයට අපි හැබැයි වෙනවා කියන කාරණේ. නමුත් ලෝකේ රසායනිකව පිළි අරගෙන තියෙනවා මේක එහෙම අනිකුත් දේවල් මද්‍යසාර වගේ එහෙම නැත්නම් හෙරොයින් අනිකුත් තේ දේවල් වගේ ඇබ්බැහිවීමක් ලොකුවට වෙන්නේ නැහැ මේ නිකොටින් කියන කාරණේ මේක අපේ ප්‍රවෘත්ති බලලා මේ කතා බහට එකතු වෙන්නට